Welcome to our free education YouTube channel. අදත් අපි කතා කරන්න පොඩි photocopy machine එකක් ගැන නැත්නම් multi function printer එකක් ගැන මේක laser එකක් මේකේ model එක ඇවිල්ලා Canon MF445DW. එතකොට මේක ගත්තොත් එහෙම මේක සාමාන්‍යයෙන් office වලට එතකොට shop වලට ඒ වගේ ගෙදර පාවිච්චි කරුණත් සාමාන්‍ය සුදුසු printer එකක් එතකොට මේකේ features ගත්තොත් එහෙම මේකේ printing තියෙනවා scan තියෙනවා photocopy තියෙනවා ඊට අමතරව duplex තියෙනවා wifi තියෙනවා fax තියෙනවා network තියෙනවා එතකොට ඊට අමතරව USB ගහන්නත් පුළුවන් මේකට එතකොට මේකේ touch panel එකක් තමයි එන්නේ පේන touch panel එකක් තමයි මේ දිහට එන්නේ එතකොට මේක ඇවිල්ලා හොඳ අතට use කරන්න පුළුවන් හොඳ A4 size photocopy machine එකක් කියලා කියන්නත් පුළුවන්. එතකොට මේක ගත්තොත් එන්නේ මේකෙත් ඔයගොල්ලන්ට price details මම දාන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ මේක photocopy machine ගන්න දවස් අනුව price වෙනස් වෙන නිසා මේ මේ කියන්නේ video බලන දවස් අනුව ඉතින් ඔයගොල්ලන්ට prices ගැන හරි වෙන මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අපේ hotline වලට කතා කරලා විස්තර අහගන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වයක් බැලුවොත් දැන් මම මේකේ ADF එක කියලා ADF එක කියන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ එකක් මේක ඒ කියන්නේ ඔටෝමැටික් ડોකියුමන්ට් ෆීඩර් කියන එක තමයි ADF කියන්නේ මේකේ ඔයගොල්ලන් දැකලා ඇති සෝ කමියුනිකේෂන් වල ෆොටෝ කොමිෂන් වල උඩින් කොල දාන දැන් ඔයගොල්ලන් කොල 10ක් නැත්තම් කොල 20ක් ෆොටෝ කොපි ගන්න තියනවා නම් මේ ගහ ෆොටෝ කොපි ගන්න ඕන කොල 20ම මුඩ ට්‍රේ එකට දාන්න පුළුවන් දාලා ඉවරලා කොපි කියලා ගැහුවාම මේකේ 1x1 ස්කෑන් වෙලා ෆොටෝ කොපි මේ කොල 20ම ෆොටෝ කොපි වදින අවශ්‍ය ප්‍රමාණයට මේක තමයි ඔටෝමැටික් ડોකියුමන්ට් ෆීඩර් කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න මේකට දාන්න පුළුවන් papers විතරයි පොතක් ගෙනවත් කොහොමවත් මේක ඇරලා වීදුරුවල තියලා ස්කෑන් කරලා තමයි ගහන්න ඕනේ. ඒතරම මේ ADF එක දාද්දිත් තැලිච්ච ඉරිච්ච ඒවා දාන්න අමාරුයි. මොකද එහෙම වුත් මේක හිර වෙන්න බලනවා. ඒ නිසා හොඳ තත්ත්වයේ තියෙන කොළ තමයි මේ ADF කරා ස්කෑන් කරලා ඔයගොල්ලෝ දාන්න වෙන්නේ. එතකොට අපි මේකේ ස්පෙસિෆිකේෂන් වලට ගිහිල්ලා බලුවොත් එහෙම වැඩි විස්තර බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේකේ තියෙනවා ලේසර් ලෙස මොනෝක්‍රෝම් කියලා කියන බ්ලැක් ඇන්ඩ් වයිට් මොනෝක්‍රෝම් කියන්නේ. එතකොට මේක ස්පීඩ් එක ගත්තොත් එහෙනම් විනාඩියට කොළ 38ක් වදිනවා. කියන්නේ හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ප්‍රින්ටින් ස්පීඩ් එක විනාඩියට කොළ 38යි. එතකොට මේකේ ලෙටර් සයිස් නම් 40ක් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. රෙසලූෂන් එක 600යි. ඊළඟට වැදගත් එකට ගියොත් එහෙම තව තියෙනවා අපිට ඔටෝ ඩූප්ලෙක්ස් තියෙනවා. කියන්නේ ඔටෝ ඩූප්ලෙක්ස් කියනවා ඔයගොල්ලෝ දන්නේ දෙපැත්තම එකපාර ප්‍රින්ට්ලා කොළේ එළියට එනවා. කොළේ හරවලා දාන්න ඕනේ. එතකොට ඔටෝ ඩූප්ලෙක්ස් වලට අවේලබල් සයිසස් තියෙනවා A4 ඉඳන් ලීගල් වෙනකම ගහන්න පුළුවන්. මේක A4 කියලා A4 size කියලා කිව්වට මේකේ ලීගල් print කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක ලීගල් photocopy ගහන්න බෑ. ලීගල් scan කරන්නවත් බෑ. scan unit එක වැඩ ගන්න A4 size එක විතරයි. හැබැයි print out ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ලීගල් size වෙනකම්. එතකොට ඊට ගමතර ගත්තොත් එහෙම print pages මේවා දන්නවනේ watermark page printer tone save mode එකක් තියෙනවා booklet print කරන්න පුළුවන් ඊළඟට ඊළඟට USB එකෙන් print කරන්න පුළුවන් මේක අනිත් එක හිතන්න ඕනේ computer නැහැ නැත්නම් computer තිබ්බත් ඔයාලා print කරන්න ඕනේ තියෙන pen එකේ නම් ඔයගොල්ලෝ pen එක ගහලා pen එකේ print කරන්න හැබැයි pen එකේ print කරද්දි මෙන්න මේ format විතරයි support කරන්න එක්කෝ JPG වලින් තියෙන්න ඕනේ නැත්නම් TIFF format එකෙන් තියෙන්න ඕනේ එහෙම නැත්නම් PDF කියන format එකෙන් තියෙන ඒ ඕන එකක් pen එක තියෙනවා pen එක කෙලින්ම print rate ගහලා ඒකෙන් print කරන්න පුළුවන් වාට එතකොට මේකේ print speed එකේ වගේම තමයි copy speed එකත් එක 38යි විනාඩියකට ඊළඟ මේකේ 999 කෙනා එකපාර ගහන්න පුළුවන් ලොකු machine වල වගේම කොළ 999 කෙනා වට එකපාර select කරලා ගහන්න පුළුවන් zooming එකත් ලොකු machine වල වගේම 25 ඉඳන් 100 400ක් වෙනකම්ම තියෙනවා ඊළඟට ගත්තොත් එහෙම ID card copy passport copy function තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ ඇති photo machine පාවිච්චි කරන්නේ. ID card copy වලට එහෙම වෙනම function එකක් තියෙනවා. ඒතර දෙපැත්තම එකපාර scan කරලා copy කියලා ගහුවාම ඒ එක කොලේම දෙපැත්තට නෙමෙයි එක කොලේම එක පැත්තේ දෙකක් විදිහට ID එක වදිනවා. ඒ facilities මේකේ තියෙනවා. ඊළඟ scan තියෙනවා. color scanning තියෙනවා මේකේ. color black and white දෙකම scan තියෙනවා. එතකොට ඊට අමතරව මේකේ පුළුවන්
එලිම පෙන් එකට ස්කෑන් කරන්න පුළුවන් ස්කෑන් ටු USB yes ඊට අමතරව මේක කෙලිම ස්කෑන් කරන්න පුළුවන් cloud එකට network connect කරලා මේක මම කියවන network තියනවා කියලා network කියන්නේ මේක network cable එකෙන් connect කරන්නත් පුළුවන් ඊට අමතරව wifi වලින් connect කරන්නත් පුළුවන් දෙවිදිහටම පුළුවන් එතකොට ඒක connect කරලා කෙලිම ඕගන cloud එකට ස්කෑන් කරන්නත් පුළුවන් ඔයගොල්ලන් document ඊළඟට ගත්තොත් එහෙම fax එක තියෙනවා මේක fax එක සම්බන්ධ ඉස්සර තියෙනවා fax කරන්න පුළුවන් format හරි fax machine option එක තියෙනවා ඊළඟට paper handling ගත්තොත් එහෙම automatic document feeder එකට සාමාන්‍යයෙන් ඒ කියන්නේ උඩින් මං ඉස්සලා පෙන්නේ මෙන්න මේකට කෙලින්ම වාර දාන්න පුළුවන් ATGSM කොළ 50ක් වෙනවා දාන්න වා හිතන්න වාර කොළ 50ක් වගේ photocopy ගන්න තියෙනවා වාර 50ම උඩ tray එකට දාලා කෙලින්ම copy ගහන්න පුළුවන් ඊළඟට ගත්තොත් එම් paper sizes දාන්න පුළුවන් ඒවා letter legal වෙනකන් දාන්න පුළුවන් මේකට sorry what is අමතකුණා scan කරන්න මම බෑ කිව්වනේ මේ ඔගොල්ලන්ට legal size මේක ඒ වුණාට මේකේ සාමාන්‍ය scan කරලා ගහන්න බෑ මේ legal size හැබැයි වට මේ DADF RD උඩ තිබ්බ ADF එකට දාලා මේකට දාලා වට පුළුවන් මේක හරහා ඔයාලට පුළුවන් මේ legal size ඒවත් photocopy ගහන්න මේකේ දාලා මේකෙන් දැම්මහම automatic scan වෙනවා එතකොට legal size එකේ scan කරන්න පුළුවන් එතකොට ඒක scan වෙලා ඔයාලට පුළුවන් legal size photocopy ගන්න legal size scan කරගන්නත් පුළුවන් හැබැයි ඒක limitation එකක් තියෙනවා මේකේ support කරන GSM ගානක් තියෙනවා ඒ GSM ගානට වැඩිය උදාහරණයක් laminate කරලා තිබ්බොත් එහෙම DDF එකෙන් දාන්න බෑ higher වැඩියෙන් එතකොට සර්ටිෆිකේට් වගේ ඒවත් දාන්න බෑ. ඝනකම් වැඩින්නේ මම ඕගොල්ලන් පෙන්වන්න මේකේ දාලා ඇති ඝනකම කොච්චර සපෝට් කරනවද කියලා ADF එකේ. ඊළඟ මේකේ ස්ටෑන්ඩඩ් කැසට් එකේ කොළ 250ක් දාන්න පුළුවන්. මේක ඔප්ෂනල් ට්‍රේ එකකුත් තියෙනවා 550ක් දාන්න පුළුවන් ඒක වෙනම හයි කරගන්න වෙනම ගෙවලා. ඊළඟට paper output එක ඒ කියන්නේ එලීට් එන්තන කොළ 150ක් වෙනවා තියන්න පුළුවන්. ඊළඟ කැසට් එකේ කැසට් එකේ කියන්නේ ලාච්චුවේ ඕගලන්ට සපෝට් කරන සයිසස් දාලා තියෙනවා ලීගලුත් දාන්න පුළුවන් ඒකට මල්ටි පර්පස් ට්‍රේ කියන්නේ පැත්තෙන් දාන එක පැත්තෙන් කොල් දාන එක ඒකට ඒකෙත් ලීගල් සයිස් නම ඔක්කොම සයිසස් දාන්න පුළුවන් හරි ඊළඟට මේක එන්විලොප් print කරන්නත් පුළුවන් එන්විලොප් post card වගේ print කරන්න පුළුවන් මේකේ printer එකේ මෙතින් මං ඉස්සලා කිව්වේ ඉතින් ADF එකෙන් දානවනේ ඒ කියන්නේ උඩ මෙතන මං කියන්නේ ලීගල් එහෙම දාන්න පුළුවන් ඒ උප්පැන්නක් වගේ දිගයක් ආවොත් එහෙම ලැමිනේට් කරලා නැත්තම් නැමිලා පොඩිලා ඉරලා නැත්තම් ඔය ADF එක දාලා ඒක ගහන්න පුළුවන් ඒකේ GSM ගන්න තමයි මෙතන පෙන්වන්නේ ADF එකෙන් දානවනම් GSM 50 ඉඳන් 105 අතර විතරයි පුළුවන් මීටර අඩු වේවත් මීටර වැඩි වේවත් දාන්න බෑ ඒතකොට හිර වෙනවා ඊළඟට ෆීඩර් එකේ සෝරි කැසට් එකේ දාන්න පුළුවන් ඒ කියන්නේ ලාච්චුවේ දාන්න පුළුවන් 60 GSM ඉඳන් 120 GSM වෙනකම් විතරයි අනිත් ට්‍රේ වලත් ඒ ගන්න තමයි පුළුවන් මල්ටි පර්පස් ට්‍රේ එක පැත්තෙන් නම් ඔයාලට GSM 163 ගන්න දාන්න පුළුවන් ඒ කියන්නේ මේකේ උපරිම වට ගහන්න පුළුවන් GSM 163 තමයි ඒකත් පැත්තේ ට්‍රේ එකෙන් තමයි දාන්න ඕනේ කැසට් එකෙන් දාන්න බෑ කැසට් එකෙන් දාන්න පුළුවන් GSM 120 වෙනකම් විතරයි ඉතින් මේක ඔයාලට බෝඩ් එකේම print කරන්න බෑ ඒ කියන්නේ 163 වැඩි නේ හරි ඊළඟට network වල ගත්තොත් wired network තියෙනවා ඒක network cable ගල connect කරන්න පුළුවන් wireless connect කරන්න පුළුවන් ඊළඟට ගත්තොත් එහෙම scan කරන්න ඕන කෙලිම email කරන්නත් ඒ facility තියෙනවා ඊළඟට මේක ගත්තොත් එහෙම මේකේ ඔයගොල්ලන්ට පුළුවන් department ID set කරන්න ID set කළා ID password එකක් දීලා print out ගන්න පුළුවන් විදිහට set කරන්න පුළුවන් මේක හරි department ID එකක් දාලා ඊළඟට mobile solutions කියලා තියෙනවා ඒකේ තියෙනවා Canon print business Canon print service Google cloud එකේ ඉඳන් print කරන්න පුළුවන් ඊළඟට මේක iPhone වල support කරනවා Apple Air print එකට support කරනවා ඊළඟට compatible operating system ගත්තොත් Windows operating system ඔක්කොම support කරනවා මොකද මේක Windows server වලට support කරනවා
Windows Server 2018 support करना 16 volt ना कोहमत 2016 volt में के दाल ने support करना के लिए support करना है थी इलान इटा मतलब Mac OS से कोटला support करना Linux वाला support करना एक इसा ओन ऑपरेटिंग सिस्टम में support करना इलान इटा अनित इसे देखता हूँ एक 1 GB memory का तीनों print रह के memory का 1 GB थी है ना ඔතම ප්‍රධාන වශයෙන් තියෙන ෆීචර්ස් ටික ඉතින් මේක අනිතරම මෙන්න මේක වැදගත් වෙනවා ගොඩක් මන්ත්‍රි වොලියුම් මේක 80000ක් වුණත් මාසෙට ගහන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍ය හෙවි ඩියුටි යූස් කරන්න පුළුවන් මේක ඒ කියන්නේ මේක කමියුනිකේෂන් එකට වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේ 80000ක් වගේ ගහන්න පුළුවන් මාසෙට කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් ඔතම මේකේ ප්‍රධාන විස්තර ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන ඒ කියන්නේ මේ වීඩියෝ එකේ කැමති නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාගෙන ඉන්න අපේ වීඩියෝ එකට ඊට අමතරව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපි ඉස්සරහටත් මේ වගේ videos වලින් ඔයගොල්ලෝ හම්බෙන්න එනවා ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට අපි අලුත් වීඩියෝකින් ආයෙත් හම්බෙමු